ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රනිල්ට පුළුවන් ජනරැලි මාලාවේ නාරම්මල ජනරැලියට සහභාගී වෙමින්. මත්ද්‍රව්‍ය උවදුර විශාල වශයෙන් මේ රටේ තිබුණා. සෑම පවුලකටම වගේ එය ප්‍රශ්නයක් වුණා. පවුල් කැඩුණා. තත්ත්වයක් උඩ වෙන කිසිම නායකයෙක් මේ අත ගහපු නැති මේ උවදුරට එතුමාගේ නායකත්වයත් එක්ක අපි අත ගැහුවා. මේ තත්ත්වයට ගේන්න පුළුවන් වුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන්. ඉතින් මම ඉල්ලන්නේ 21 වෙනිදාට ගෑස් සිලින්ඩර් ඉස්සරහෙන් කතිරයක් ගහලා නැවත මේ රට ගොඩනගමු. මේ ඉදිරි අවුරුදු පහක කාලයේදී කවුද මේ ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන්ගෙන් රට බාර අරගෙන මේ වගකීම දෙවුර මත දරාගෙන මේ ආර්ථික අර්බුදය නිවැරදිව කළමනාකරණය කරන්න පුළුවන් නායකයා අපිට පේන තෙක්මානේ කවුරුත් නැහැ. අපි දන්නවා සජිත් ඒක කරන්න බෑ, අනුර කුමාරට ඒක කරන්න බෑ. කරන්න පුළුවන් එකම නායකයා මේ වේදිකාව ඉන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමයි කියන එක අපි මතක් කරනවා මිත්‍රවරුනි. මැතිවරණ දෙන ප්‍රශ්න තමයි අපි නවකයෝ විශ්වාස කරනවද, අපි අත්දැකීම් දෙන මිනිහට ඉඩ දෙනවද කියලා. විවිධ දේවල් මේ කියලා කියනවා. එක අපේක්ෂකෙක් රැස්වීම වලට ආපුවාම මං හිතන්නේ නොදෙන පොරොන්දුවක් නැහැ. අපේ රටේ කාන්තාවන්ට ස්වාම පුරුෂය හොයලා දෙන්න කිව්වත් එතුමා කියනවා හා කියලා. ඒ තරමටම එතුමා පොරොන්දුවර විශේෂඥයෙක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට අනික් අපේක්ෂකයා සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරා. මේ සිස්ටම් චේන්ජ් එක මොකද්ද? ලංකාවේ තියෙන සිස්ටම් එක තියෙනවා. මිත්‍රවරුනි, ඒ නිසා අත්හදා බැලීම් වලට කාලය ඇවිල්ලා නැහැ. අත්හදා බැලීම් වලට කාලය ගියොත් මතක තියාගන්න අපේ රටවල් අර පරණ තැනට එනවා. ඔබ සීලු දෙනාම හිතේ තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි මං මේ කැප් එක ඇඳගෙන තියෙන්නේ කියලා. මං කිරිනොච්චි රැස්වීමේ කතා කළා අවසන් වුණද්දි වේදිකාවෙන් බැහැගෙන යනකොට වැඩිහිටි කාන්තාව මට මේක දුන්නේ. මට ස්තුති කරා. ඒගොල්ලන්ට කෑම දුන්න එක ගැන, බේත් දුන්න එක ගැන, ඩීසල් දුන්න එක ගැන, ඒගොල්ලෝ ජීවත් කරවන්න ගත්තේ පියවර නිසා මේ කැප් එක මට දුන්නා. මම මේක ලක්ෂයකට වඩා වටිනවා කියලා තමයි පිළිගන්නේ. මොකද්ද මම කරේ? මේ රටේ ජනතාවට ආහාර තියෙන්න ඕනේ, පෝර තියෙන්න ඕනේ, ඩීසල් තියෙන්න ඕනේ, ආර්ථිකේ දුවන්ට ඕනේ. නැත්තම් මේ රට කඩා වැටෙනවා. මම හිතුවා මේ රටේ දේශපාලන නායකයෙක් හැටියට, හිටපු අගමැතිවරයෙක් හැටියට මට ඒ යුතුකම තිබුණා කියලා ඒ වගකීම බාර ගන්න. අවාසනාවකට මට ඉස්සරහෙන් හිටිය සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක දෙන්නම දුවලා ගියා. කවුරුත් හිටියේ නෑ. සමාඩු කියනවා බදු අඩු කරනවා කියලා. හරි, ගෝඨාභය රාජපක්ෂ ජාන බදු අඩු කරන්නේ. අවුරුද්දක් යන්නේ සබන තිබුණ කරදරේ මේකනේ. ආදායම් නැති තැන ආදායම් අඩු කරන්න බෑ. ඊළඟ අවුරුදු පහේදී මේ රට දියුණු කරලා ඉදිරියට යන්නයි පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහන කෙනායි. පුළුවන් ශ්‍රී ලංකා කියන්නේ අපිට එකතු වෙලා එක් කරන්න පුළුවන්. මේ ප්‍රදේශවල අලුත් භෝග වගා කරන්න, අපනයනය කරන්න, ලෝකේ ජනගහනය වැඩි වෙනකොට අපිත් එයාට කෑම දෙමු. ඇයි තේ විතරක් ඒගොල්ලට දෙන්නේ? වෙනත් ආහාර අපිට දෙන්න බැරිද? මේ ප්‍රදේශයේ සම්පූර්ණ කෘෂි නවීකරණයක් කළා, පොල් වගාව නවීකරණයක් කරන්න, කුරුණෑගල ප්‍රධාන නගරයක් බවට පත් කරන්න, දැන් මහ විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා, තව දියුණු කරන්න, බිංගිරිය විශාල ආයෝජන කලාපයක් අක්කර 1000ක් ආයෝජන කලාපේ දාන්න, කුලියපිටිය කර්මාන්ත එන සති අර මෝටර් වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමත් මම විවෘත කරන්න යනවා. හැම තැනම එන්න දියුණුවක් මේ ප්‍රදේශවල. ඩිජිටල් මධ්‍යස්ථාන ඇති කරන්න, අධ්‍යාපනයේ දියුණු කරන්න, වන්නිහත් පත්වේ වී ගොයි තැන දියුණු කරන්න. මට ඕනේ ගමට මුදල් ගෙනල්ලා ගම පෝසත් කරන්න. මොකද්ද ඇවිල්ලා අනුර කුමා දිසානායක කරන්නේ? මොනවද දෙන්න යන්නේ? ඒ වගේම සජිත් ප්‍රේමදාස කරන්නේ? ඕන තැනකට ඇවිල්ලා කතා කරයි කතා කරයි කතා කරයි කතා කරලා යනවා. ගෑස් විතරයි, වෙන මුකුත් නෑ. ඒත් සෙප්තැම්බර් 21 වෙනිදා ගෑස් සිලින්ඩරේ ළඟින් කතිරේ ගහන්න කියලා මතක් කරනවා. නැත්තම් ගෑසුත් නෑ, දඹදෙනියත් නෑ.